විභාගයකට සූදානම් වෙන බොහෝ දෙනා පවසන්නේ පාඩම් කරනවා ඒත් මතක නැහැ කියලා. විභාගයකට සැරසෙන ඔබට මතකයේ දියුණු කරගන්න මතකයේ රැඳෙන විදියට පාඩම් කරන්න පුළුවන් ටිප්ස් ටිකක් තමයි HD අයිඩියා අද අපි ඔයාලට කියලා දෙන්නේ. පළවෙනි කාරණේ තමයි ආත්ම විශ්වාසය දියුණු කර ගැනීම. පළමුවෙන්ම කළ යුතු වන්නේ ආත්ම විශ්වාසය දියුණු කර ගැනීම. ඔබට ඇත්තටම පාඩම් කරන කිසිම දෙයක් මතක නැතිවෙන්න පුළුවන්. ඒත් අනේ මට මතක නෑනේ කියා දුක් වෙමින් සිටින්න දෙපා. මට හොඳ මතකයක් තියෙනවා. මට මතක හිටිනවා. මම විභාගේ පාස් වෙනවා කියලා ඔබ ඔබටම කියන්න. හැබැයි එසේ කියා ගැනීමෙන් පාඩම් නොකර සිටියොත් කිසිදු ඵලයක් අත් වෙන්නේ නැහැ. සිතට මේ දේ කියා ගන්නා ගමන් වැඩි වැඩි පාඩම් කරන්න. සිසු දරුවන් මුණ පාඩ ගැටලුවක් වන්නේ දෙමාපියන් හෝ වැඩිහිටියන් හෝ ඔවුන්ගේ ආත්ම විශ්වාසය බිඳ දෙන්නේ. ඔයත් නම් පාඩම් වැඩි කරන්න බෑ. ඔයාගේ මතකය හරිනේ. ඔයා අසමත් වෙයි කියා පවසන වැඩිහිටියෝ සිටිනවා. ඇතැම් විට ගුරුවරුද මේ දේ කරනවා. මේ වැඩිහිටියන් මෙවැනි කියන්නේ දරුවට අවඩක් වෙන්න සිතාගෙන නම් නෙවෙයි. ඒත් ඉන් සිදුවන්නේ අවඩක්. කවුරුන් ඔබට ඔබගේ මතකයේ හෝ බුද්ධිය ගැන චෝදනා නැගුවත් ඉන් අධෛර්යවත් වෙන්න එපා. ඒ කරුණෙන් සැලකිල්ලටගෙන වඩාත් හොඳින් වැඩිපුර පාඩම් කරන්න. තමන් මෝඩයෙකු යැයි තමන්ටම සිතෙන්නට ඉඩ දෙන්න එපා. සමහර විට ගිය වසරේදී ඔබ පන්ති අන්තිමයා වෙන්න පුළුවන්. එහෙත් මේ වර ඔබට පළමු වෙනියා හෝ දෙවෙනියා වන්නද බැරි කමක් නැහැ. දෙවෙනි කාරණය තමයි විශේෂ කාලසටහනක් හදාගන්න ඕන. එදිනදා වැඩ එදිනෙදාම කරන විට පාඩම් වැඩ ගොඩ නොගැසෙන බව ඔබ අත්දැකීමෙන්ම දන්නවා නේද? කොහොම වුණත් විභාගයට ඇතුළු සීමිත කාලය තුළදී ඔබ මුහුණ දෙන සෑම විෂයක් සඳහාම ප්‍රමාණවත් පාඩම් කිරීමක් සිදු වී තිබෙන්න ඕන. මේ නිසා සීමිත කාලය කළමනාකරණය කර ගැනීම ඉතාමත් වැදගත්. එකවරම පාඩම් කළ යුතු විෂය ගුණක් ලෙස පොත්පත් සටහන් දැකීමෙන් ඔබට අනවශ්‍ය විභාග ආතතිය ඇති කරනවා. ඒ නිසා විෂයන් අනුව ඒ විෂය කොටස් අනුව පොත්පත් සටහන් ගොඩ පිළිවෙලකට වෙන් කරගෙන තියාගන්න. ඊපස්සේ ඔයාල කරන්න ඕනේ පාඩම් කර යුතු විෂය කොටස් සඳහා ඉදිරි සීමිත කාලය වෙන් කර ගැනීම. මේ සඳහා විශේෂ කාලසටහනක් හදාගන්න. එහෙදි අපහසු විෂයන්ට හා අපහසු විෂය කොටස් වලට වැඩි කාලයක් වෙන් කරන්න. පාඩම් කරනවා කියලා පොත්පත් ඉදිරියේ නිතර අඳවාගෙන ඉකරුණේ කාලය ගත කිරීමේ වළකින. වැදගත් වෙන්නේ පාඩම් කරන වෙලාව නෙමෙයි, පාඩම් කරන ප්‍රමාණය. තුන්වෙනි කාරණේ තමයි පාඩම් කරන තැන සහ ඉරියව්ව ගැන හිතන්න. ඔබ පාඩම් කරන තැන පවා මතකයේ කෙරෙහි බලපානවා. ඔබට පහසු සුදුසු තැනක පාඩම් කරන්න. දැනුම පාඩම් කරන දේ මතක හිටියේ නැත්නම් නිකමටම පාඩම් කරන තැන වෙනස් කරලා බලන්න. අඳුරු කාමරයකදී නම් ස්වාභාවික පරිසරයක් පෙනෙන කවුළු ඇති කාමරයක් තුළ මතක ශක්තිය වැඩි වෙන බව නූතන පරීක්ෂකයන් පෙන්වා දීලා තියෙනවා. මේකට හේතුව වෙන්නේ එවැනි පසුබිමක් සිතට නිදහස් මිහිරි බවක් දැනෙන නිසා. පාඩම් මේසේද සිරගත නොවි පාඩම් කිරීමට බාධාවක් නොමැති තුරු සෙවණක් ගල්තලාවක් වැනි ස්වාභාවික පරිසරයකදී ඔබට මතක ශක්තිය සමග හොඳ ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඒ නිසා ඉදිරියට එවන් පසුබිමකට ගොස් ආතතිය දුරලමින් හටපාඩම් කළ යුතු කොටස් මතකයේ රඳවා ගැනීමට පුළුවන්. හොඳම තැන තෝරාගත්තට පස්සේ එතැන ලැබෙන ආලෝකය වාත ආශ්‍රය එහෙම පරීක්ෂා කරන්න ඕනි. දීප්තිමත් ආලෝකයක් යටතේ පාඩම් කරන දේවල් හොඳින් මතක හිටින කියලා තමයි කියන්නේ. විශේෂයෙන්ම ස්වාභාවික ආලෝකයක් නම් වැඩිය හොඳයි. මොළයට අවශ්‍ය ඔක්සිජන් හොඳින් ලැබෙන තැනක් වෙන්න තෝරන්න. ඒ වගේම පසුබිම වචන රහිත සියුම් සංගීත කාණ්ඩයක් වාදනය වන එක අවධානය රඳවාගෙන මතක තියාගෙන ඉන්නේ හැකියාව වැඩි කිරීමට උදව් වෙන බව හොයාගෙන තියෙනවා. තමන්ගේම කාමරේ මේසයක පාඩම් කරන කෙනෙක් නම් ධනාත්මක චින්තන වැකි වගේ දේවල් අපට පේන්න තියාගන්න එකත් හොඳයි.
අතරණ කාරණේ තමයි පාඩම් කරන්න හොඳම වෙලාව තෝරා ගැනීම. පාඩම් කරන්න ඕනි මතක ශක්තිය අවදි වෙති වෙලාව. මේ වෙලාව එකිනෙකාට අනුව වෙනස් වෙනවා. ඇතනෙකු නිහඬ නිසල රාත්‍රී කාලයක පාඩම් කිරීම තෝරා ගන්නවා. තවත් අයෙකු හිමිදිරියට පාඩම් කිරීම යෝග්‍යයි සිතනවා. මේ අතරේ පහසු වෙන්න අවදීන් සිටිය හැකි දිවා කාලයේදී පාඩම් කිරීම කලදායේ සිටින අය ඉන්නවා. පාඩම් කිරීම සඳහා ඔබට සුදුසු වේලාව තව කෙකුට තෝරා බේරා දෙන්න බෑ. නිදිමත ඉක්මනින් ළඟා නොවන පාඩම කාවෝද කර හැකි වේලාව ඔබම තෝරා ගන්න. මෙලෙස තෝරාගත් වේලාව තුළ අසීරු ගැඹුරු හොඳින් ධාරණය කරගත යුතු විශේෂ කොටස් අත්දැකීම කරන්න. පස්සේ කාරණේ තමයි කෙටි සටහන් තබා ගැනීම. කෙටි සටහන් තැබීම ඵලදායි පාඩම් කිරීමක් සඳහා හොඳම ක්‍රමයක් වෙනවා. එහිදී ඔබේ මනස එක දිගටම පාඩම වෙත රඳවාගෙන තබා ගැනීමට හැකියාව ලැබෙනවා. සැබවින්ම මෙහිදී සිදුවන්නේ පාඩම ඔබේ මතකයට සාරාංශගත කර ගැනීම. අකුරු පමණක් නෙවෙයි වර්ණ රූප මගේ කෙටි සටහන මතකයේ වෙත වඩාත් ආකර්ෂණීය කරගන්න පුළුවන්. ඊට අමතරව අමතක වන දේවල් ලොකුවට සටහන් කරගෙන කාමරේ හෝ ඔබ නිතර යන එන තැනක තබන්න. හයවෙනි කාරණේ තමයි පිළිතුරු ලිවීම. විභාග ශාලාවක ඇති මානසිකත්වය සිතන නගාගෙන ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලිවීමෙන් ඔබේ මතකය තහවුරු වෙනවා. විභාග ආතතිය නැති වෙලා යනවා. බොහෝ දෙනෙක් කොයිතරම් පාඩම් කළත් විභාගයේදී දන්නා විෂය කරුණු වලින් පවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු දීමට අපොමසක් වෙනවා. ඒ නිසා පෙර සූදානම වැදගත්. හත්වෙනි කාරණේ තමයි ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම. මතකයේ තියෙන පාඩම් කරන දරුවෙක් දවසකට ප්‍රමාණවත් නිින්දක් ලබා ගැනීම ඉතාමත් වැදගත්. විභාගයකට සූදානම් වන කෙනෙකු දවසකට අවම වශයෙන් ඇය හයක නිින්ද අවශ්‍ය බව වෛද්‍ය විද්‍යාත්මක පර්යේෂණවලින් තහවුරු වෙලා තියෙනවා. සිරුරේ ගෙවි ගිය පටක සහ සෛල වර්ධනය සඳහා අපට ප්‍රමාණවත් නිින්දක් අවශ්‍යයි. ශරීරයේ පටක සෛල වර්ධනය නොවන විට ක්‍රියාකාරීත්වය අඩු වී දෙහෙට ගතිය ඇති වෙනවා. එවන්නෙකුගේ මතක ශක්තිය දුර්වල වෙනවා. පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ සම්පූර්ණ රාත්‍රියක් පුරා අවදි වී පාඩම් කිරීමට උත්සාහ දැරීම ප්‍රතිඵලදායි නොව හානිදායි බව. එවැනි උත්සාහයකින් දින ගණනක් පුරාවට පාඩම් කරන මතකයන්ද අමතක වී යනවා. අන්තිමේදී මෙර සූදානම වැදගත්. මේ කොයි දෙකලක් වැඩක් නැහැ පාඩම් කරපුවල් යන්නේ විභාගයට යන දවසට හරියට සූදානමක් නැත්නම්. विभाग अडमिशन अतरबल आहार वेला अरगे අමතක කරන්න එපා. කලින් දවසේ හඳ සුවය නිින්දක් නැතුව එළි වෙනකම් පාඩම් කළොත් පේපර් එක උඩම නිින්ද යන්න පුළුවන්. ඒ නිසා හොඳ නිින්දක් ලබා ගන්න එකත් හරිම වැදගත්. නිින්ද යනකොට කරන්නේ නැමෙ මනස සැහැල්ලු වෙන එක වැදගත්. ඉතින් අද අපි ඔයාලට මේ කියලා දුන්න දේවල් වැදගත් වුණා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. HD idea අපගේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මේ වගේ වැදගත් video එකකින් අපි නැවත හමු වෙමු. ගිහින් එන්න. ඔයාලට සුබ දවසක්.